दैनिक व्यापी विविध वेड राजकारण निरतु ये हेतु हिंद अभी गुडक्वलावट इक्मणि महंसियट विहसरा पत्न विशेष दिवाकाले मे वेडराजकारिणी सा निरंतर विहसर पत्म अभी शारीरिकवत् मानसिकवत् लघुपीडा कीलकर्म एक अनीकट्टीर वा इक्मणि विहसर पत्नों मे क्रमटिक अत्सा बल एकट ओणि वागि उन्नंदो इतरा अंक एक जल पानी गिरी शरीर विजलने वीम हेतु उब इक्मणि विलाट पत्न अतर उबगे शरीर शैल सह स्नायुल निशिक्रियाकारी सदा प्रमाणवत्परधि जलपाने गिरीम वेदगत्न शरीर विजलन वीमें वेन्ने उबगे शिरुडे शक्ति मट्ट पहालन अतर शरीर विजलने वी रुद्रे गणवी मेन हदवत वेगवत्व क्रियाकर्म मेन्न मे हेतु निशा ඔයා දිනක් තුන පානය කළ යුතු ජල ප්‍රමාණය සහ වෙනත් සෞඛ්‍යයට හිතකර පානයන් ලබා ගැනීම පිළිබඳව සැලකිලිමත් වෙන්න. අංක 2. උදෑසන ආහාර වේල. උදෑසන ආහාර වේල කියන්නේ දවසේ තියෙන වැදගත්ම ආහාර වේල කිව්වොත් මම වරදි නැහැ. දිනේ පුරාටම අඛණ්ඩව ශක්තිය ලබා ගැනීමටත් ආහාර ජීර්ණ වීමේ වේගය ක්‍රමානුකූලව පවත්වා ගැනීමටත් උදෑසන ආහාරය ඉතා වැදගත් වෙනවා. ඔබට ඔබේ උදෑසන ආහාරය බොහෝ වේලාවක් මගහැරී ගියොත් හෝ ප්‍රමාද කළහොත් දිවා කාලයේදී ඉක්මනින් ඔබගේ ශක්තිය අඩුවන අතර ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. උදෑසන ආහාරය ඉතා මිල අධික ආහාරයක් වෙන්න ඕනේ නැහැ. හොඳ පෝෂදායි ආහාර වේලක් නම් ඉතාම ප්‍රමාණවත්. කඩල, කව්පි, මුංගට වගේ පූර්ණ ධාන්‍ය වර්ගත් යෝගට්, පළතුරු සහ ඇට වර්ග වැනි දෑ ඔබට උදෑසන ආහාරයට පහසුවෙන් එක් කරගන්න පුළුවන්. මෙන්න මේ නිසා දවස පුරාම ප්‍රබෝධවත්ම සිටීමට නම් උදෑසන ආහාරය මග නොහැර සිටීම පුරුදු වීම වැදගත්. අංක 3. ව්‍යායාමෙහි නිරත වීම. ව්‍යායාම ඔබගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය කෙරෙහි එකසේ වැදගත් වන අතර ඇවිදීම, දිවීම, යෝගාභ්‍යාසයන් වල නිරත වීම වැනි ව්‍යායාම වල නිරත වීම ඔබට දිනේ පුරාම ප්‍රබෝධවත්ව සිටීමට ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන් ව්‍යායාම මගින් ඔයාගේ සිරුරේ ඇති ආතති හෝමෝන මට්ටම පහළ දමන අතර සතුටු හෝමෝන මට්ටම ඉහළනම් වෙනවා. මෙන්න මේ නිසා ඔයාගේ සිරුරේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන අතර මානසික ක්‍රියාකාරීත්වයත් ඉහළනම් වෙනවා. ඒ වගේම දෛනික ව්‍යායාමෙහි නිරත වෙන පුද්ගලයන්ට ඉක්මන් තෙහෙට්ටුව පරාද කිරීමට ඉතා ඉහළ හැකියාවක් ලැබෙනවා. අංක 4. විවේක ලබා ගැනීම. සෑම පුද්ගලයෙකුටම නින්ද සහ විවේකයේ ඉතාම වැදගත් වෙනවා. නින්ද සහ විවේකය ඉතාම වැදගත් වුණත් එය මගහැර සිටීමට බොහෝ හේතු අපේ දෛනික කටයුතු අතර තියෙනවා. නමුත් යහපත් ශාරීරික සහ මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට නම් නින්ද ඉතා අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. හෘද රෝග, අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ තරබාරුව වැනි රෝගයන් සහ මානසික අවපීඩන සත්‍යයන් පාලනය සඳහා සෑම රාත්‍රියකම පැය 7ත් 8ත් අතර කාලයක් නින්ද අවශ්‍ය වන බව විශේෂඥ වෛද්‍යවරු පවසනවා. මේ නිසා ඔබට සුව නිින්දක් ළඟා කර ගැනීමට ഘോഷාවෙන් බාධා වලින් තොර පරිසරයක් සකස් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. අංක 5. සංගීතයට සවන් දීම. සවස් කාලය වන විට සිරුරට දැනෙන අධික වෙහෙස මගහරවා ගැනීමට සංගීතය කියන්නේ නියම බෙහෙතක්. විශේෂයෙන් මේ නොගත් කටයුතු හේතුවෙන් ආතතියට පත්ව සිටින වාගේ මනසට සහනයක් ගෙන දෙනවා වගේම සිතට සහ ගතට ප්‍රබෝධයක් ගෙනත් දෙනවා. මෙන්න මේ හිඳ ඔයා ආස කරන උපකරණ සංගීත හෝ ගීත කිහිපයක් සෑම විටම ඔයා සමීපයේ තියාගන්න ක්‍රමයක් හදාගන්න. විහිසක් දැනෙන සෑම වෙලාවකම ඒකට සවන් දෙන්න පුරුදු වෙන්න. ඔයාට සැනක ප්‍රබෝධයක් මේ මගින් ලබා කර ගැනීමට හැකි වෙන බව නොඅනුමානයි.